अद्भुत प्रवाह क्या कोटुवे दी हैंड बूथ ट्रांसपोर्टर बी स्क्वेयर मैटसन मई मित्रया मट कियन्न ओब वडा कैमति लुनु गंभीरी समग देहिस्म यदु थंबनलाद मिचिगन प्रांते विलकी नल्लागत तिलापिया मालू अनुभवेटद नेतिनम तक्कली सोस पीनट बटर समग बाबा क्यू करनलाद खेले सूकर मांसेटद मंग वडा कैमति ओए देखम एकट कान्नाई मिस्टर होन्स ओबनम महा बडजहरी एक मैटसन ඔබට චාන්ස් එකයි ලැබෙන්නේ දෙකින් එකයි තෝරගන්න පුළුවන් මගේ මිත්‍රයා ආපෝ දෙකින් එකද මම බැලුවේ එකෙන්ම දෙකම ගන්න එකයි මිෂා එකෙන්ම දෙකම ගන්න ගියොත් බොහෝ විට ඔබට දෙකම නැති වෙන්න පුළුවන් මැට්සන් හරි එහෙනම් තක්කලි සෝස් පීනට් බටර් එක බාබා කියු කරපු කැලේ සූකරවස් හොදා පුළුවන් නම් විතර කරකට බලනවා ඉතින් ඒකයි හොඳයි මං ගානේ අද ඔබට රාත්‍රී ආහාරයට ඒ කිව්ව දේවල් ලැබේ. ෂා ඉක්මනින් අඩුණොත් හොඳයි නේද? මොනවද අඩුණොත් හොඳ? බාබා කිව් සූකර මස්වල ගානද? නෑ නෑ ඒවත් ඉතින් බිලදවන්නේ ඔහේනේ. මං ඉක්මනට අඩුණොත් හොඳයි කියලා කිව්වේ රෑ වෙන්න තියෙන පැය ගාන. දැන් එහෙනම් ඔබට රෑ වෙනවත් පරක්කුයි නේද? දැන් එතකොට මේ මලාට ශරීරයේ හොඳ පැත්තට බිත්තරාප්පයක් අරන් කන්නටි ඔහි ඈ ඇයි මේ ඔහි මත පට්ට පටපට ඩිනර් එකක් අරන් දෙන්න හදන්නේ අන්න ඒක කියන්නකෝ මන් දැන් දවස් ගාණක් තිස්සේ හීනෙන් මගේ මැරිච්ච බල්ලව දැක්කා මිනිස්සෙක් වෙලා ඉපදිලා කන්න නැතුව එක එක්කිනාට අතපානවා ඉතින් මට පෙරදිග මිනිහෙක් කිව්වා මල පෙරේතයින්ට දානයක් දෙන්න කියලා ඈ කොහේද මේ ලන්ඩනේ මල පෙරේතයෝ ඉන්නේ නැති හින්දා තමයි මං අද ඔබව මේ කෑම වේලට තෝරගත්තේ. දැන් එතකොට මේ මලාට ශරීරයේ හොඳ පැත්තට බිත්තරාප්පයක් අරන් කන්නටි ඔහි. ඈ ඇයි මේ ඔහි මත පට්ට පටපට ඩිනර් එකක් අරන් දෙන්න හදන්නේ? අන්න ඒක කියන්නකෝ. මන් දැන් දවස් ගාණක් තිස්සේ හීනෙන් මගේ මැරිච්ච බල්ලව දැක්කා මිනිස්සෙක් වෙලා ඉපදිලා කන්න නැතුව එක එක්කිනාට අතපානවා ඉතින් මට පෙරදිග මිනිහෙක් කිව්වා මල පෙරේතයින්ට දානයක් දෙන්න කියලා කොහේද මේ ලන්ඩනේ මල පෙරේතයෝ ඉන්නේ නැති හින්දා තමයි මං අද ඔබව මේ කෑම වේලට තෝරගත්තේ ඒ කියන්නේ මිස්ටර් හෝල්ස් ඔබට මාව පේන්නේ මල පෙරේතෙක් වගේද මොකද්ද වගේ ඔබ සාමාන්‍යයෙන් ওই පෙරදිග මිනිස්සු කියන අන්ධබූත කතා විශ්වාස කරන්නේ නැහැ නේද ඈ මිත්‍රයා පෙරදිග මිනිස්සු කියන කතා විශ්වාස නොකලට ડોක්ටර් මැට්සන් මගේ ඇස් දෙක ඉදිරියේ පේන දේ මම විශ්වාස කරන මිනිහෙක් ඔබ කොච්චර නෑ කිව්වත් ඈ ඔය මල පෙරේතයෝ කියලා જાතියක් මං නම් කියන්නේ ඉන්නවා මිස්ටර් හෝන්ස් ඕ යස් ඉන්නව ඇති මනුස්ස වෙසෙන් හාල් හුඬු භාගයක් අල්ලන්නේ නැති බඩට හාල් කිලෝ දෙකක් බත් කන අය මගේ ඉදිරිපිට ඉන්නවා මිස්ටර් හොන්ස් දැන් ඔය අපේ තාත්තා අඳුරන පුංචි අම්ම කෙනෙක් හිටියා මහප්ප කෙනෙක්ව බඳලා පුංචි අම්ම කෙනෙක් හිටියා මහප්ප කෙනෙක්ව බඳලා හරියටම හරි මිනිහාගේ එක කුසූප මස්සිනාගේ ඉන අඟල් 22යි අමස්සිනාගේ ඉන අඟල් 22යි ඔව් මිනිහා ඉන අඟල් 40ක් තියෙන කලිසමක් අරන් ඉනට ඇඳලා කන්න පටන් ගන්නවා මිස්ටර් හොන්ස් හරිද ක්‍රමක්‍රමයෙන් බිම්බිලා බිම්බිලා බඩ අඟල් 40 කලිසමට තද වෙනකන් ඔන්න බලන්නකෝ ඔය කියන විදිහට ඔක බඩක් නෙමෙයි අම්බලමක් ඈ ඕ එහෙම මිනිහා ඔය වැඩේ කරන වැත්තේ අනුන්ගේ දානකෙවල් වල ගිහින් වෙන්නේ නැති හරියටම හරිනේ ඔයා කොහොමද දැනගත්තේ ඒක නෑ සාමාන්‍යයෙන් ඔය වගේ මිනිස්සු තමන්ගේ ගෙවල් වල ඔය විදිහට කෑවොත් වැඩිකල් නොගිහිල්ලා ගෙවල් දොරවල් හැඳි ගෑවිලා බැමිණිටියා සායට අහුනවා වගේ වෙනවා මන්නම් හිතන්නේ මිස්ටර් හොන්ස් එහෙම කන්න බොන්න පුළුවන් වෙන එක පූර්වේ පිනක් නෑ පූර්වේ පව මේ මට ඇත්ත කියනවා මැට්සන් ඔය කියන කෑම අමරන මෝල ඔහේගේ මහප්පගේ එක්කුස උපන් මස්සිනා කියලා කියන්නේ ඔහෙටම නේද කොහොමද දැනගත්තේ ඈ ආ මිස්ටර් දොරලෝකා මැට් මස්සිනා කොහොමද ඉතින් අද මොකෝ ස්කොට්ලන්ඩ් යාඩ් වහලේ තෙමිනවද නෑ ඉතින් නිකන් ආවේ ඔහෙලව බලලා යන්න
කියන්නේ ඒකයි. හැබැයි පළපුරුදු ඉන්ස්පෙක්ටර් මහත්තයෙක් හැටියට මට ඔහුගේ මූණ දිහා දැක්කාම කියන්න පුළුවන් මැට්ටා. අද හවසට බඩ පැලෙන්න යමක් කෑමේ බලාපොරොත්තුෙන් ඉන්න බව. එහමයි කරෙක්ට් කියන්කෝ. මට එන්න ඇහුව ඒකයි. නේ නේ නේ. අද හවසට අපි වසංගත රෝග හැදිච්ච ලෙඩ බලන්න යන්න හිතාගෙන ඉන්නේ. නේ මචන් දොරලොක. වසංගත රෝගියෙක් බලන්න යාවි. එහෙම නැතිනම් වසංගතයක් අපිට පැටලේවි. හරි හරි මං බය වෙන්න එපා. මං ගෙන්නේ නැහැ උඹලත් එක්ක යන්න. මට හවසට මේ ටැපික් නඩුවකට පැටලිච්ච වරදිකාරයෙකුගේ සංගරහයක් පිළිගන්න යන්න තියෙනවා. නඩුවක් දම්මව ගන්න හරි ආසාවෙන් හිටපු කෙනෙක් වෙන්නේ නැතිනේ. ඔව් දන්නේ නැද්ද සුපින්වතෙක්. අපි ඉතින් හරි මග යන්න ගියා දෙනවනේ. අබයෝයි. බෑ ඒක නෙමේ ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රියා ඩාරොන්. මොකද අද ඔබ මේ අවේලාවේ මෙහි ආවේ? මචන් දොරලෝකා මේ ලන්ඩනේ අල්ලගන්න බැරි වෙච්ච මංකොල්ල කෑන් ගණනාවක් තාමත් ඉතුරු වෙලා තියෙනවා. මේක මට මහා නව නිංගිරාවක් නින්දාවක්. ඕකට එක දෙයයි කරන්න තියෙන්නේ. අනේ මොකද්ද කියනකො මැට්ටයේදී මට කරගන්න ගියාංගෝ. එක්කෝ ඔය මංකොල්ල කෑම් ටික අල්ලගන්න මටයි මගේ ගෝලියා වෙච්චි මිස්ටර් හෝම්ස්ටයි බාරලින්න ඕනේ. එහෙම නැත්තම් ලන්ඩන් නගරෙට හොඳ ඔළුව තියෙන ඉන්ස්පෙක්ටර් කෙනෙක් පත් වෙන්න ඕනේ. මචන් දොරලෝකා මේ ලන්ඩනේ අල්ලගන්න බැරි වෙච්ච මංකොල්ල කෑන් ගණනාවක් තාමත් ඉතුරු වෙලා තියෙනවා. මේක මට මහා නව නිංගිරාවක් නින්දාවක්. ඕකට එක දෙයයි කරන්න තියෙන්නේ. අනේ මොකද්ද කියනකො මැට්ටයේදී මට කරගන්න ගියාංගෝ. එක්කෝ ඔය මංකොල්ල කෑම් ටික අල්ලගන්න මටයි මගේ ගෝලියා වෙච්චි මිස්ටර් හෝම්ස්ටයි බාරලින්න ඕනේ. එහෙම නැත්තම් ලන්ඩන් නගරෙට හොඳ ඔළුව මංකොල්ල කාර්ය ඔබ හොයාගෙන ඇවිත් බාර වෙනකන්ද ඉන්ස්පෙක්ටර්? නෑ මචං ඉතින් මේකයි අපේ චෙක් පොයින්ට් තියෙනවා හැමතැනම. ඒ හැමතැනකම මගේ ගෝලයෝ ඉන්නවා. කොබං එක මාළුවේ කපේ දැලේ පැටලෙන්නේ නැහනේ. ඒකනේ මේ හොඳ මිනිසුන්ට පවා අපිට දඩකොල ලියන්න සිද්ධ වෙලා තියෙන්නේ මොනවා හරි පටලෝගෙන. දැන් ඔබට අපෙන් යම් කිසි උදව්වක් ඕනේ නම් වටේ අතක ගා ඉන්නේ නැතුව එක කෙලින්ම කියන්න මිත්‍රයා. අපි ඒකට අදාළ නියම ගාස්තු අය කරලා ඔබට ඒ උදව්ව නොකර ඉන්නේ නැහනේ. මේ හබං මොකද්ද දොරලොකා උදව්වක් කියන්නේ? නියමිත ගාස්තු අය කරන එකටද? ඒව උදව්ද? නේ. බල්ලගේ වැඩිය බූරුවා කරනවටයි ඒ ගාස්තුව ගන්නෙ. නැත්තං ඉතින් බල්ලටම කරගන්න වෙනවනේ. හේගයි. බල්ලගේ මට වෙන්නේ නැති. ඔබ කැමති දෙයක් හිතාගන්න. ඔබ බල්ලට අකමැති නම් ඒක අපට දීලා බූරුවා කියන කොටස ඔබ ගන්න. හරි හරි. බල්ලයි බූරුවයි දෙන්නම මම්ම වෙන්නම්කෝ. මඩ පොඩ්ඩක් මේ මංගොල්ල කාරයෝ ටික කොටු කරගන්න උදව් වෙයල්ලකෝ. ඇයි නැත්තං ඔබේ උසස්වීම් එන හිටිය වගේද? උසස්වීම් නම් නැතත් කමන්නේ මචං. දැනට තියෙන කෝට් බෑයක් ගලවෙන්න යන්නේ ඒකයි තත්තේ. හොඳයි ඉන්ස්පෙක්ටර්. අපි ඔබට උදව් කරන්නම්. හැබැයි නිකම් බෑ. එකින් එකට මං බිල් කඩනවා. ඔහි ඒවා අතින්ම ගෙවනව නෙමෙයිනේ. ඒවට කර දෙන්න ඕන තරම් හෙල්මට් නැති ලයිසන් නැති සුපින්වතුන් ඉන්නවනේ. හොඳයි ඉන්ස්පෙක්ටර්. පහුගිය වකවානුවේ ලන්ඩන් නගරය තුල සිදු වුණු සියලුම මංකොල්ල කෑම් පිළිබඳ ඔබගේ වාර්තාවන් මට ලැබෙන්න සලස්වන්න. ඒ එක්කම වැඩේ ක්‍රියාත්මක කරන්න හොඳ අත්තිකාරමක් සූදානම් කරන්න. වඩිවසේ මචන් දොරලොක. Dr. Maxson. Yes, my friend.
අපගේ මිත්‍ර ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රයඩ් ආරොන් අපට ලබා දීපු මෙතෙක් අල්ලා ගැනීමට නොහැකි වූ ලන්ඩනයේ සිදු වූ සියලුම මංකොල්ල කෑම පිළිබඳ සටහන් වාර්තා මෙන්න තියෙනවා. මේක අධ්‍යයනය කිරීමෙන් ඔබට මොකද හිතෙන්නේ? මට පළමුවෙන්ම කියන්න පුළුවන් මේ සටහන් වාර්තා තියපු නිලධාරීන් මුගක් වෙලාවට පහේ ගැලෑසියවත් පාස් නැතුව ඇති. විශිෂ්ට සොයා ගැනීමක්. Thank you. මොනවද ඊට හේතු කාරණා වුණු සාධක? සාධක කියන්නේ මිස්ටර් හොල්ස්. ඔව්. ඒක නිලධාරී කියලා කියනවා. ඒ බැංකුතුම මංකොල්ලකෑ හොරු මිනිසුන් දෙදෙනෙකුට වෙඩි තබා ඇත්තෙමි. වෙඩි තබා ඇත්තෙමි. ඉන් එක මිනිහෙක් මිය ගියාය. අනිකාද ඉදිරි දිනක මිය යමි. මිය යමි. ඔහොයි බලන්නකෝ. ඒක යෙදුම වැරදි නේද? වැරදි. ඒක සාමාන්‍යයෙන් කොහොමද යෙදෙන්න ඕනේ? යෙදෙන්න ඕන අනිකාද ඉදිරි දිනක මිය යමු. එහෙමයි නේද? බලන්න. ඒ වගේම අරගොල්ලොත් උක්ත ආඛ්‍යාතේ හරියටම ගලපලා තිනවා නේද? මගේ එක හරි. හරි මටත් හිතාගත්තා ගියෝ. අනික මිස් හෝන් සබරාදි කියන්නේ බෑ. මේ බව මංකොල්ල කාරයෝ දන්නවනම් ඉස්සෙල්ලාම මංකොල්ල ගන්නේ ස්කොට්ලන්ඩ් යාර්ඩ්ගේ සේප්පුව. ඕ යස. දෙන මොනවද ඔබට ඔය වාර්තා කියවීමෙන් තේරුම් ගියේ මැට්සන්? එක දිගටම සතියක් අර සතියක් මංකොල්ල සිද්ධ වෙලා තියෙනවා. කොයි වෙලාවටද මංකොල්ල කෑම් සිද්ධ වෙලා තියෙන්නේ? හැම බ්‍රාස්පතින්දාකම හවස 4:05 අතර. ඔබ දන්නවද මැට්සන්, සෑම සතියකම බ්‍රාස්පතින්දා සවස 4:05 අතර කාලය ස්කොට්ලන්ඩ් යාඩ් එකේ පෙරඩ් එකක් සහ උසස් නිලධාරීන් විසින් සෙසු නිලයන්ට කරන පන්ති තියෙනවා. ඒ කියන්නේ මංකොල්ල කාරයෝ දන්නවා ඒ වෙලාවට බලු බල්ලෙක් පාරේ ආරක්ෂාවට නෑ කියලා. හරියට හරි. ඒකනේ. සුළු නිලධාරීන් හැම විටම හිතන්නේ නගරේ ආරක්ෂාවට වඩා උසස් නිලධාරීන්ගේ කට දිහා බලා ඉඳීම රස්සාව පරිස්සම් කරගන්න හේතුවක් වෙනවා කියලයි. ඔව් ඉතින් ඇත්තත් ඒකමනේ. ඔයා ඉන්ස්පෙක්ටර් ඔබ ආවද? ආවනේ නම් මේ කොහමද හෝන්ස් මගේ වැඩේ? නගරේ පහුගිය කාලේ සිද්ධ වෙච්ච මංකොල්ල කෑම් 12ක්ම අල්ලගන්න බැරි වුණා මිස්ටර් හෝන්ස්. තව සතියයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ සතිය ඇතුළත මේ මංකොල්ල කෑම් ටික හොයාගන්න බැරුව ගියොත් මගේ මේ යුනිෆෝම් කලිසම ඔළුවෙන් ගැලවෙන්නේ. අන්න ඒකයි. හොඳයි මගේ මිත්‍රයා. හොඳයි වෙන්නේ කොහමද දොරලොකා? ඒක නරකයිනේ. ඇත්ත ඇත්ත. නමුත් ඔබ එක මංකොල්ල කෑමකට පවුන් 1000 බැගින් මංකොල්ල කෑම් 12ට පවුන් 12000ක් අපට ගෙවනවා නම් මම මේ සියලුම මංකොල්ල කරුවන් ඔබට අල්ලා දෙන්න සූදානම්. දැම්ම ගෙව්ව තරමට වැඩි සියෝය. අනේ මචං කියහංක කොහමද හොරු අල්ලගන්නේ කියලා? කියලා. පසුගිය වාර්තාවලට අනුව මංකොල්ල කරුවන් එකම කණ්ඩායමක් බව පැහැදිලි. අනුපිළිවෙලින් ඔවුන් මංකොල්ල කාලා තියෙන්නේ සතියක් ඇර සතියක් බ්‍රාස්පතින්දා සවස 4:05 අතර කාලයේදී. ඒ අනුව මංකොල්ල කරුවන්ගේ ඊළඟ ගොදුර වෙන්නේ ලබන බ්‍රාස්පතින්දා. ඔබට කරන්න තියෙන්නේ එදාට පොලිස් නිලධාරීන්ගේ පන්තියට සහභාගී නොවි නගර මායිමේ සියලුම මාර්ග බාධක තද කරලා නගරෙන් පිටවන සියලුම අවමංගල රථ අත්අඩංගුවට ගන්න පමණයි. අවමංගල රථ? ඒ කියන්නේ මේ මංගොල්ල කන්නේ මැරිච්ච උන්ද? දැනට මැරිලා නිදාගෙන ඉන්නේ ඔබ ඉන්ස්පෙක්ටර්. මේ බලන්න ඉන්ස්පෙක්ටර්, මේ හැම වාර්තාවකම සටහන් වෙලා තියෙනවා විවිධ ස්ථානවල මංකොල්ල 12ක් සිදු කළ හොරුන් පැනගොස් ඇත්තේ රතු චතුරස්‍රයේ දෙසටයි. ඒ බව ඇසින් දුටු බවට සාක්ෂි තියෙනවා. ඔව් සාක්ෂි අපි ලියා ගන්නවනේ. රතු චතුරස්‍රයේ ආගමික සිද්ධාස්ථාන හැරුණු කොට එකමක පුද්ගලික තැනක් පමණයි තියෙන්නේ. ඒකත් මල් ශාලාවක්. මගේ අවධානය යොමු වුනේ එතනටයි. මම ඔවුන්ගේ මිනි පෙට්ටි අලවිය ගැන සොයා බැලුව විට සති දෙකකට වරක් එන හැම බ්‍රාස්පතින්දාවකම පෙට්ටි 3-4ක් අලවි වෙලා තියෙනවා. ඒ අනුව ඒ මිනි පෙට්ටි තුලයි මේ හොරු පැනලයන්නේ. මජන් දොරලොකා, ඒක නම් ගියටවත් වෙන්න බෑ. ඔය කියන මිනි පෙට්ටි දාපු කාරයා හරි අවංක හොඳ පරිත්‍යාගශීලී මිනිස්සෙක්. මම මිනිව දන්නව හොඳටම. ඒ මිනිය හැම මාසෙකම මට පවුම් 500,000ක් නිකන් දෙනව බං තියාගන්න සර් කියලා. ඒකනේ. ඇත්තද මචං? ඒකනේ. එහෙනම් පහුගිය මංකොල්ල 12ටම අන්තිම විත්තිකාරයා උඹයි මචෝ. ඈ?